Mama Hirushi Jayasena, Mama Gayana Shilpiniyak, Wagema Madhyavedinayak. Ithin pudgalika vashayen mama kemathi kalaathulin jeevithaya dakinna, jeevithaya sarlava gatha karanna. Ithin ada questions, exciting questions kiyapak ekak ada mama obalata ekathu karanna. මං හිතන්නේ පිරිමික් ජෙන්ටල්මන් කෙනෙක් වෙන්න ගුණාංග ගොඩක් තියෙන. ඒ අතරින් මම විශේෂයෙන්ම දකිනවා කරුණාව. ඒ වගේම තමයි විශ්වාසය. මං හිතන විදිහට ඔවුන්ව හඳුනා ගන්න ඕනේ ඉන්ටර්නල් කනෙක්ෂන් එක. ඉතමත් වැදගත්. තමන් කවුද? තමන්ගේ බවුන්ඩරිස් මොනවාද? තමන්ගේ පෞරුෂත්වය කොයි වගේද? තමන්ගේ සෙන්ස් ඔෆ් ස්ටයිල් එක කොයි වගේද? සමාජයේ ඔබව මිනිස්සු ඔබව දකින්න කැමති කොයි විදිහටද? ඒ හැඩතල සාමාන්‍යයෙන් හොඳ හුදුරක් දන්න කෙනෙක් වෙනවනේ. ඒ වගේම තමයි මම හිතන්නේ තව කෙනෙක් විශ්වාසයෙන් ඔවුන් එක්ක බෙදා හදාගෙන දේවල් ආරක්ෂා කරන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම තමයි ජීවිතේ සරල තැන්වලදී සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න පුළුවන් ආධ්‍යාත්මිකත්වයකුත් තියෙන පුද්ගලෙක් කිව්වොත් මම හිතන්නේ වැරදි. ඉතාමත් වැදගත්. හැබැයි ඒක තමන් වෙනුවෙන් කරගන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ආත්ම ශක්තියට තමන්ගේ කොන්ෆිඩන්ස් එක වෙනුවෙන් තමන් යන ගමනේ තමන්ට ශක්තියක් දිරිගැන්වීමක් වෙන්න මම හිතන්නේ සෙන්ස් ඔෆ් ස්ටයිල් කියන එක වැදගත්. හැබැයි ඒක සමාජය සතුටු කරන්න සමාජයේ තියෙන ප්‍රවණතාවයන් හඹා යන්න නෙවෙයි තමන් වෙනුවෙන් කරන්න ඕනේ දෙයක්. මම හිතන්නේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක. ඒ කියන්නේ ප්‍රථම වර කෙනෙක් ඔබව හමුවීමෙන් ඔහුගේ ඒ කියන්නේ ඇටිටියුඩ් එක කියන එක ඇත්තටම අපිට නොපෙනෙන දෙයක් හැඟීමක් තුලින් අපිට රීඩ් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ හැඟීම් ප්‍රකාශනය මූණේ තියෙන එක තමයි පළවෙනිම මම දකින්නේ. මම හිතන්නේ පිරිමි පාර්ශවයේ ලොකු ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. ඒ කියන්නේ විවිධ විදිහේ පෞරුෂත්වයන් තියෙනවා. විවිධ විදිහේ අනන්‍යතාවයන් මේන්ටේන් කරන පිරිමි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝගේ මම දකින්න කැමති ලුක් එක තමයි ඒගොල්ලෝගේ කම්ෆර්ටබල්, ඒගොල්ලෝගේ හැපි ලුක් එක. ඒගොල්ලෝගේ කලර්ෆුල්, වයිබ්‍රන්ට් ඒගොල්ලෝ තමන් සැහැල්ලුවෙන් තමන් සතුටින් තෘප්තියෙන් කරන ඕනම ප්‍රොජෙක්ෂන් එකක් අපි ප්‍රෙෂියේට් කරනවා. හැබැයි ඒකට සපෝට් කරන ඕනම ස්ටයිල් එකක් මම හිතන්නේ හොඳයි. ෆලෝ කළ යුතු කියලා නම් මං හිතන්නේ ට්‍රෙන්ඩ් එකක් තියනවා කියලා. මොකද අපි ෆාස්ට් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ මං හිතන්නේ ට්‍රෙන්ඩ් එකක් කියන එක ඉතාමත් මම හිතන්නේ කාලෙත් එක්ක හරිම වොලටයිල්. ඉතින් මං හිතන්නේ ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කළ යුතුයි කියලා. හැබැයි ඔවුන්ට හෙල්ති, ඔවුන්ගේ පෞරුෂත්වය ඔවුන්ව ප්‍රොජෙක්ට් කරන්න සපෝට් කරන ඕනම ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරන්න ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එක තියෙනවා. මම හිතනවා කලින් කිව්වා වගේ ජෙන්ටල්මන් කෙනෙක්ව හඳුනා ගන්න එක මතු පිටින් ටිකක් කරන්න අසීරු දෙයක්. ඒ නිසා මට ඇත්තටම ජනප්‍රිය චරිත තුනක් නම් කියන්න අමාරු. නමුත් මගේ ජීවිතේ මට සමීප කීප දෙනෙක් ඉන්න අනිවාර්යෙන් ඒ කැටගරි එකට වැටෙනවා. මම හිතන්නේ ඒක එක එකනගේ පර්සනලිටි ටයිප් එක ස්ට්‍රක්චර් එක අනුව ඒගොල්ලන්ට අයිඩියල් ලුක් එකක් තියෙනවා. හැබැයි පර්සන්ටේජ් එකක් ප්‍රතිශතයක් ඉදිරි ගත්තොත් මගේ ජීවිතේ මම ගොඩක් රෆ් ඔන් ද එජස් ලුක් එක ප්‍රිෆර් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක තමන්ගේ අනන්‍යතාවය සෙල්ෆ් එක්ස්ප්‍රෙෂන් වලට හොඳ ටූල් එකක්. ඉතින් ඒක තමන්ට කැමති විදිහට යූස් කරන්න පුළුවන්. මං හිතන්නේ ඒක අවස්ථාව අනුව තමයි. මොකද අපි මොන දේ වුණත් සෙන්සස් ස්ටයිල් එක එක කම්පෝනන්ටයක් තමයි අවස්ථාවට ගැලපෙන ස්ටයිල් ප්‍රොජෙක්ෂන් එකක්. ඉතින් එතනදී මං හිතන්නේ පිරිමින්ට වඩාත්ම යෝග්‍ය වෙන්නේ සිටුවේෂනල් ඉන්ටෙලිජන්ස්, ස්ථානෝචිත ප්‍රඥාව. ඒක තමයි මං හිතන්නේ මෙතන ඉතාමත් වැදගත් තැනට අනුව ස්ටයිල් කරන එක.